කතරතුලායින් ටෙක්නෝ සොයා YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්න ගොඩ අම්ම ගොඩක් අදගත්තන කාරණාවක් ගැන. ඒ තමයි ඕනම දෙයක්. ඒ කියන්නේ ඔයා හිතනකොටදී ඕනම දෙයක් කරගන්න පුළුවන් විදිහ සුපිරි editing app එකක් ගැන. ඉතින් මම මෙහෙම කිව්වට ඔයාලට මේ app එකේ නැත්තම් මේකේ video එකේ වැදගත්කමක් තේරෙන්නේ නැති වෙයි. මම ඒකේ වැදගත්කම ඔයාලට උදාහරණකින් කියලා දෙන්නම්. ඔයා හිතන්න ඔයා යනවා ගොඩක් ප්‍රසිද්ධ තැනකට ලංකාවේ හෝ පිටරටව ප්‍රසිද්ධ තැනකට. ඉතින් ඔයා දන්නවා ඒ වගේ ප්‍රසිද්ධ තැන් වලට අපිත් යනවා වැඩි ගියොත් ෆොටෝස් ගන්නවා වැඩි මිනිස්සුත් එනවා වැඩි. ඉතින් ඔයා මේව ෆොටෝස් ගොඩක් ගන්නවා. ෆොටෝස් ගහලා ගෙදර ඇවිල්ලා බලද්දී මේ ෆොටෝස් වල සමහර ෆොටෝස් ඔයා ගහන්නේ ඔයා තනියෙන් ඉන්නේ විදිහට. නැත්නම් ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක තනියෙන් ඉන්නේ විදිහට ඉතින් තමයි ෆොටෝ එක ගන්නෙ. බලද්දී බැරදීලා කැමරාවට වෙනත් මිනිස්සු නැත්තම් සත්තුන් හරහට ගස්කොළ වල වගේ ෆොටෝස් හදලා ඔයාගේ පින්තූරේ සුන්දරත්වයට බාධා වෙලා තියෙනවා. මේ වගේ දේවල් වලට ගොඩක් වෙලා ඇති. ඉතින් එහෙම වෙලා තියෙනවා නේද? ඒ වගේ පින්තූරවල ඒ වගේ බාධාවට ඇති වෙලා තියෙන මිනිස්සු හෝ සත්තු ඕනට ලේසියෙන්ම තිබ්බ තැනක් වත් නැති විදිහට අයින් කරගන්න පුළුවන් වෙනවා. මම මේකට කතා කරන්නේ නැහැ. එඩිටින් ඇප් එකකින්. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ඕනනම් මිනිස්සෙට සතෙක්ට ඕනම දෙයකට ඇඳුමක් අඳින්න. ඒ කියන්නේ ආවරණයක් දාන ඇඳුමක් අඳින්න නැත්තම් තියෙන ඇඳුම් ගලවන්න උනත් අයින් කරන්න උනත් ඔයාලට පුළුවන් මේ ඇප් එකෙන් ලේසියෙන්ම. මේ විතරක් නෙමෙයි අපිට කතා කරනවා නම් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් ඇප් එක ගැන. ඉතින් එහෙම කතා කරොත් වීඩියෝ දික් වෙනවා. ඒකෙන් ද අපි ඔක්කොම රිවිව් එකේදී බලමු සම්පූර්ණම ඇප් එක බලමු. ඉතින් මොකද්ද ඇප් එක කියලා බලමු ඊට කලින්. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ හැමදාමත් බලන්න ඕන නම් පළවෙනි අතුවට subscribe button එක ඔයගොල්ලෝ දැම්ම subscribe කරන්න. ඊට අමතරින් ඒ පොනිචි notification bell icon එක ඒකත් ඕල් ඔබලා on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම notification එකක් කරා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් අද බම් මේ කියන්නේ යන දේ ඔයාලට ගොඩක් වැදගත්. ඒකින්ද වීඩියෝ එක කොතනවත් ස්කිප් කරන්න එපා සම්පූර්ණයෙන් බලන්න. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකට යන්න. ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඕපන් වෙයි. මේකේ ඔයගොල්ලන්ට පේනවා මගේ ඒ දිස්සෙනවා ඇප් එකක් රිමූව් අන්වොන්ටඩ් කන්ටෙන්ට් කියන ඇප් එක. මෙන්න ඔයගොල්ලෝ සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඕපන් කරගන්න. මම මේ වගේ iPhone එකට ඕපන් කරලා ඩවුන්ලෝඩ් කරලා තියෙන එකින්ද ඕපන් කරගන්න තියෙන්නේ. ඔයා ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ email ඕපන් කරගන්න මෙතන. ඕපන් කරගත්තාම ඔයගොල්ලෝගේ මොබයිල් ඩේටා එහෙම තියෙනවා නම් ඕෆ් කරන්න ඕකට ඔන් කරලා පාවිච්චි කරන්න බුණා ඔන්නට ඇඩ්ස් ප්ලේ වෙනවා වැඩි මේ ඇප් එකේ සාමාන්‍ය. ඒකින්ද ඔයගොල්ලෝ මේකේ මොබයිල් ඩේටා ඕෆ් කරගන්න. මොකද ඇඩ් ප්ලේ වුණාම හැමෝටම කරදරයක් වෙනවා ඒක. ඉතින් ඔයගොල්ලෝ ඉස්තලාම ඉන්නේ මේව තමයි. මේකේ ඔයගොල්ලෝ ඉස්තලාම ඔයගොල්ලෝ නොටිෆිකේෂන් බොක්ස් එකක් එයි. ඔයගොල්ලෝ මේකේ තියෙන ලව් කියන එක දෙන්නේ මෙහෙම. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වයකට තමයි ඉන්නේ. මේකේ ඔයගොල්ලෝ යටිම බැලුවොත් තියෙන ස්ටාර්ට් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන එකපාරක්. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ආයෙත් මෙන්න මේ වගේ එකට ඔයගොල්ලන්ට ඕගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට මෙන්න මේක තුන් පාරක් ඇහිලා මේ තියවලා මේක පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පල්ලෙහා තියෙන ගෙට් ස්ටාර්ට් කියලා එකක්. ඒකත් ආයි කලින් වගේම එකපාරක් ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ සෙටින්ස් ගොඩකට එයි. මේක අපි කතා කරන්නේ කීපයක්ින්ද අපි ඒ කීපේ දියා බලමු. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙතන ඔබ්ජෙක්ට් රිමූව කියලා එකක් තියෙනවා. අනේ කොට ක්ලික් කරන්න. දැන් ඔයගොල්ලෝ කෙලින්ම ඔයගොල්ලෝ ගැලරියට එනවා. දැන් මම කියන්න ඕනේ ඔයගොල්ලන්ට මම මේක එඩිට් කරන විදිය කොටස් දෙකකට කියලා දෙන්න. පළවෙනි එක තමයි ඕගොල්ලොන්ගෙන් ෆොටෝ එකක් ඕගොල්ලෝ තනියෙන් ගන්න බලාපොරොත්තු වෙලා පිටිපස්සේ අර කලින් කිව්වාගේ මේ මිනිස්සෙක් සතෙක් ඉන්නවන්නේ ඒක අයින් කරගන්න විදිය. අනිත් එක තමයි ෆොටෝ එකක තියෙන ඇඳුම් එහෙම අයින් කරගන්න විදිය. ඉතින් අපි පළවෙනි එක බලමු. ඉතින් එකට ඕගොල්ලෝ කැමති ෆොටෝ එකක් සෙලෙක්ට් කරගෙන එඩිට් කරන්න බලාපොරොත්තු වෙන. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ විදියට එයි. මේකේ දැන් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ අයින් කරගන්න ඕනේ කෙනාව සෙලෙක්ට් කරගන්න ඕනේ. මම මේ අයින් කරන්න යන්නේ මේ කෙලවරේ මේ සුදු පාට මිනිස්සයව. ඒ කියන්නේ මෙන්න මේ මිනිස්සයව සුදු පාට ෂර්ට් එකක් අඳන් ඉන්න මිනිස්සයව. ඉතින් ඕගොල්ලෝ ඒකට ඉස්සලා මම zoom කරගෙන ඉන්න හොදට. ඊට පස්සේ ඔයාලට වෙනවා පල්ලෙන් තියෙන බ්‍රෂ් කියලා icon එකක් නිකන්. අන්න ඒක ක්ලික් කරන්න. එකපාර ක්ලික් කරාම ඕගොල්ලන්ට රෝස පාට වගේ වෙයි. එහෙම වුණාට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේම කරන එක. මෙහෙම ඔයා ටච් කරන හැමතැනම මේ වගේ දම් පාට තැඹිලි පාට වගේ හුරු ගඟ එකක් වදී. අන්න ඒක ඔයා අයින් කරගන්න ඕනේ එක්කෙනාගේ සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ. එක තැනක මිස් කරන තු මේව සම්පූර්ණයෙන්ම ගන්න. ඒත් ඔයගොල්ලන්ට පෙනේ උඩින් පෙන්නවා නිකන් zoom කරාට පස්සේ අපි හරියටම ගෑවෙන තැන. ඔයගොල්ලන්ට ඒකෙන් බලා ගන්න පුළුවන් හරියටම කොතනද ගෑවෙන්නේ කියලා. ඔයගොල්ලොත් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම ගා ගන්න. මගේ පින්තූර ටික ලොකු වැඩි හින්දා පොඩ්ඩක් වෙලා යන්න පුළුවන්. ඔයාලගේ පින්තූරේ පොඩි නම් ඔයාලට ඉක්මනටම ගා ගන්න පුළුවන්.
ගානක සම්පූර්යම ගන්න කොයව ස්තියන් එපා මැදවත් තෝට පොඩ්ඩක් ඇත වෙනවා මොකද එතන එතන සෙලෙක්ටර නැති හින්දා. ඉතින් මම මේකට මේක සම්පූර්යෙන් ගාලා ඉවර වෙලා තියෙන්නේ. ඔගොල්ලොත් මෙන්න මේ විදිහේ සම්පූර්යෙන්ම ගාලා දාන්න මේකට. මේකට ගෑවට පොඩ්ඩක් එහෙම වැඩි වුණාට කමන්නේ නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ මේව ගාලා ඉවරනට පස්සේ ඔගොල්ලන්ට පේන පළවෙනි දෙන ගෝ කියලා බටන් එකක් අන්න ඒක ක්ලික් කරන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් පේන ඔගොල්ලන්ට එතන තිබ්බ මිනිස්සයාගේ සලකුණක්වත් නැහැ. අපි පොඩි කරත් ඒක ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට පුළුවන් මේ පිටිපස්සේ ඉන්න හැම මිනිහෙම හැම ගහක් කොලක් ඕනනම් ඔය තියෙන බිල්ඩිම වුණත් ඔයගොල්ලන්ට අයින් කරලා දාගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ කලින් කිව්වා වගේ මේ කෙනෙක්ගේ ඇඳුම් අයින් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒකට ඔයගොල්ලෝ උඩින්ම තියෙන ගැලරි කියලා කන්නේ ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ නොටිෆිකේෂන් බොක්ස් එකක් එයි. මෙතන නෝ දෙන්න. නෝ දීලා ඔයගොල්ලන්ට ආයෙත් මේ වගේ නොටිෆිකේෂන් බොක්ස් එකක් එයි. මේකේ යට පෙළුත් තියෙන ෆ්‍රොම් ලයිබ්‍රරි කියලා එකක් තියෙනවා. අන්නේ ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ ගැලරියට යනවා කලින් වගේම. මේකේ ඔයගොල්ලෝ ආයෙත් එඩිට් කරගන්න බලාපොරොත්තු වෙන පින්තූර සෙලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට. සෙලෙක්ට් කරගත් පින්තූර මෙහෙමයි. ඊට පස්සේ අපි බලමු මේක ඇඳුම් ගලව රිමූව් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සලාම ඔයගොල්ලෝ එක තැනක් සෙලෙක්ට් කරගන්න මෙහෙම. අපි දැන් මෙන්න මේ සුදු පාට හරිය රිමූව් කරගෙන බලමු. ඒකට කලින් වගේම බ්‍රෂ් කින් එක ටච් කරන්න. ටච් කරලා අර වගේම අතන ඕකට අයින් කරගන්න ඕන තැන පාට කරන්න සම්පූර්ණයෙන්ම. මේක ඉද කියන්න ඕනේ අරක වගේ නෙමෙයි පොඩ්ඩක් දෙපැත්තට වැඩිපුරත් එක්ක ගන්න. නැත්නම් ඔයගොල්ලන්ට හරිය රිමූව් වෙන එක පොඩ්ඩක් බොඳ වෙලා වගේ වෙයි. මෙන්න මේ විදිහේ දෙපැත්තටම පොඩ්ඩක් ගන්න. දැන් ගාලා කලින් වගේම ඔයගොල්ලෝ ගෝ කින් එක දෙන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා එතන අයින් වුණා. ඉතින් ඔයගොල්ලන්ට එකපාරක් මෙහෙම වුණේ නැත්නම් ආයි පාරක් ඔයගොල්ලන්ට එතන ගහලා ඒ ටිකත් අයින් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැති වෙන්නේ. කීම සලකුණක්වත් හිටින්නේ නැති වෙන අයින් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා. පොඩ පොඩ ඔහොම අයින් කරගන්න පුළුවන් ඔයගොල්ලෝ ගොඩක් ගියාවත් එක සැරේ ඔක්කොම යනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕනනම් තවත් මෙන්න මෙහෙ හරිය ගහලා ඔක්කොම අයින් කරගන්න පුළුවන් මේ විදිහට. කිසිම ලකුණක්වත් නැති වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේව සම්පූර්ණයෙන්ම ගැලෙව්වහම මේකෙන් ඇති වෙන්නේ මේ ඇප් එකින්ම තියෙන එකක් විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට මේක ඇඳුම් ගලවලා ඒ කෙනාගේ ඇඟ බලන්න බෑ. මේකෙන් මම කියලා දෙන්න ඔයගොල්ලොන්ට මේ වගේ දේවල් අයින් කරලා ඕවන කැමති එකක් දාන්න. නැත්නම් ඔයගොල්ලොන්ගේ කෙනෙක්ගේ ඇඳුම් ගලවලා ඇඟ බලන්න නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ වන් හිතන ඔයගොල්ලොන්ට ඒක හරියටම තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ ඇප් එකෙන් අද මේ දෙක තමයි කතා කරේ. ඔයගොල්ලන්ට තවත් ඕන මේකේ සෙටින්ග්ස් දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් මේ වගේ ඇප් එකක් ඕනට ගොඩක් වැදගත්තේ කියලා හිතලා තමයි ගෙනාවේ. ඉතින් මං හිතන ඕනට වැදගත්තේ කියලා. හරි ඉතින් මං හිතන ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙන්නේ නැති කියලා. ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ විදිහට ට්‍රයි කරලා බලන්න. එහෙම ට්‍රයි කරද්දී ඕනට ඔයාලගේ ප්‍රශ්න නැත්නම් ගැටලු ඔයගේ දේවල් ඇති වුණොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න විසඳුම් දෙන්න. නැත්නම් මගේ WhatsApp නම්බර් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒකට උනත් ඔයාලට කෝල් එකක් හෝ නැත්නම් මැසේජ් එකක් දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිවාර්යෙන් මේ ට්‍රයි කරන්න ඕනට ගොඩක් ගොඩක් වැදගත්. ඉතින් ඒත් එකම කියන්න ඕනේ මේ වගේ තාක්ෂණික වීඩියෝ හැමදාම බලන්න ඕන ඔයගොල්ලෝ අනිවාර්යෙන් පළයත් නැතුවට subscribe button එකක් subscribe කරන්න. ඊට හැ පැත්තේ ඉන්න bell icon එකත් on කරොත් විතරයි මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට miss නොකර බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like කරන්න. ඔයගොල්ලෝ නොදන්න යාළුවන්ටත් share කරලා පොඩි sub එකක් දෙන්න channel එක හදාගන්න. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.